Hello guys, ඉතින් කොහමද? ඔන්න අද අපි අලුත් සංචාරයක් අද ඉන්නේ ඇල්ලවැල්ලවයි පාර ඉන්නේ පල්ලෙවෙල හන්දියෙන් එතන 10:90 කියලා කියනවා. පොඩි තේ කඩයක් වගේ තියෙනවා. එතනින් පහළට යනවා අපි අද. ඒකේ තියෙන සීක්‍රට් ඇල්ල කියලා. සීක්‍රට් ඇල්ල කියලා තියෙනවා. තව පල්ලෙවෙල ඇල්ල කියලත් කියනවා. ඉතින් අපි මෙහෙම්ම ගිහින් බලමු, මේ හරින් යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ගිහින් බලමු. ඉතින් දිය පාරක් තියෙනවා. යනකොට පොඩි කුමරුකුත් තියෙනවා. කුමරක් තියෙනවා. මේක සීකට් වෝටර්ෆෝල් කියලා තමයි කියන්නේ. මේ බණ්ඩාර පැත්තේ දැන් ඉද්දි ඇල්ලවයි පැත්තට බෝඩ් ගහලා දිනවා. අපි මේ එක කඩේයක් ගාව නතර වෙලා එතනින් පැල්ලහැට මේ බහින් බලමු. පැල්ලහැට ගිහලා අද අපේ මල්ලිත් ඉන්නවා. ඔද්ද පඩි පෙන්නුම් කියනවා. සාමාන්‍ය එක්කම පෙන්නුම් සොන්නා අපි සීකට් රෝඩ පෝල් එකට ආවා. ඉතින් මෙතෙන්ට මම හිතන්නේ නම දාන්න ඇත්තෙත් මෙතන හීත දැනෙන්න ඉන්නදී මෙතන මම හිතන්නේ ආගන්න කරන්න පුළුවන් වැඩි ආසර යන්න කියලා. ඉතින් මා ලස්සන ටුවරිස්ට් ගොඩක් දෙනෙක් එනවා. අවාලට තැල්ලේ ආපුවම මම හිතන්නේ මේක මග ඇරෙනවා ඇති. ඉතින් ඇවිල්ලා බලන්න මා ලස්සන. අපි දැන් පහළට යන ගමන් ගමදී තැල්නේට අර පල්ලේල ඇල්ල කියලා තිබ්බේ. ඉතින් ඒ අනුව තව දියන්නේ
මේ අතර මේට එන්න ඕන මේ බලක් එතර පාරදීයක් තියෙනවා. තෝරීස්ලා ඉන්නවා. සැබෑ ඔන්න තාම යන ගමන් ඉන්නේ. කොයිද මේ පල්ලේ වේදන්න? පිළි දාම හොයාගන්න බෑ. යාළු වලින් කෑමද? යන අපහා. කුඹරක් හම්බෙනවා කිව්වා නේද? නවා හිතන්නේ මේවා මේ ඔක්කොම ප්‍රයිවට් ලෑන්ඩ් වෙයි. අර අතනත් පේන්නේ අතන කම්බියට ගහලා. කොහම තමයි ලංකාවේ නේද? පාරක් තේම ඔයා එන්න ගයිස් අර ගියල්ලකට යන පාර. කැල්ල දීන්නේ මොනා වෙලාද? කතා කරලා හම් පුළුවන් වෙයි දෙන්නේ. මේ පැත්තේ යන්න. Thank you.
ගයිස් කොහමරි පාරක් හොයාගත්තා. මේ අර පඩි පෙළක් තිබ්බ මේ ඒක නෙමේ එන්න ඕනි. එය එන්න ඕනි අර එතනින් ගඟට යහ පැත්තට ඇවිල්ලා තියෙනවා මොකක් හරි ඇඩ්වෙන්චර් කරන්න. එන්න ඒකින් තමයි මේ පැත්තට ඇවිල්ලා එන්න ඕනි ඉතල ගහලා තියෙනවා. ඇයි දන්නේ අර පැත්තේ මහලා තියෙනවා. ඉතින් මහා ලස්සන දැනක් බලමු. පල්ලෙ වෙලා ඇල්ලට උඩින් ඉතින් මෙතනත් මාල්ලස් කරයි. මාත් දැන් දන්නේ මෙතෙන්ට ආවම මේ මොනාද ඇඩ්වෙන්චර් එක කියන්නේ ඇප්සලින් කරන්න පුළුවන් කියලා. දවසක එන්න ඕනේ අනිවාර්ය. ඉතින් මාල්ලස්සන ප්ලේස් එක. ආයි තව දෙයක් කියන්න ඕනේ මෙන්න මෙතන කලින් හදලා තිබිලා තියෙනවා. ඒව ඇත්තටම දැන් අයිත් දන්නේ විරාපත් වෙලා මේන්ටේන් කරපෙන්ච මොකක්ද කවුද වෙලා තිබුණා. ඉතින් මා ලස්සනය ටුවරිස්ටන් ගොඩක් ඉන්නවා. ඒ ලිස්සයියා අන්න ඒ වගේ. ඉතින් දැන් පහළට යන්න ඕනි බලන්න. පොඩ්ඩක් පරිසමෙන් ඉතින් මේ ගල් විසිරෙනවා. මේ නිසා බල පහළට යන්න බලන්න. කොහමද යන්නේ? එබෙනවද මේද? ගයිස් පේනවා නේද? ලස්සන ගියල්ලක ගැන පාර
මේ කලින් ඉඳලා හදලා විදිලා තියෙනවා. මෙලෙන් කිසිම අඩක්වත් කරේ මොනවාම හේතු තියෙනවා. මම දැන් කරන්නේ කළානේ. ඔන්න අපි ලංකාවේ තවත් ඔන්න හැංගිච්ච ඇල්ලක් බලන් ගාව. මේක නම තමයි පල්ලෙල ඇල්ල. ඉතින් මේකත් ඇල්ල යන එන ගමන් බල්ල යන්න. හැබැයි ගම් එක නිසින් පාර හගෙන ඉන්න. අර හබල තියෙන පාරක් දැන් වහලක් දන්නේ නැහැ. හේතුවක් දන්නේ නැහැ. ඉතින් මා ලස්සන අය. ගයිස් කිව්වට තාම ඉවරුන්නේ මේ අවදියල්ලක් තියෙනවා. එතනින් පොඩි පාරක් තිබ්බා. එතන මේවා බෝඩ් ගහලා තිබ්බනම් වටිනා ඇත්තටම. මේ ඇත්තර ඉදර හදල තිබිලා තියෙන ඉස්සර කියන ලාස් සිමෙන්ති දා පඩිපු
ගයිස් ඔන්න ඉවර කියලා හිතුවට දැන් ඔන්න ආයි තවදී ඇල්ලක් අම්මුණා, පාරක් තියෙනවා, පහළට පහළට යනවා, ඉවර වෙන්නේ. හැබැයි ඉතින් මහා ලස්සනයි මේ වගේ අම්මුණා දන්නේ නැහැ ඉතින්. ඉතින් අපි බලමු තව පහළට තියෙන පාර යනවද පැල්හැට බලමු. ගයිස් අපි දැන් උඩට එන ගමන් හිටී මේ මෙතන කැම්පින් කරන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඒ කියන්නේ යාළම තමයි අර ඇප්සලින් එක ආය ඇඩ්වෙන්ච ඒවා කරන්නේ. මගේ යටින් අපි දාන්න මෙතන නියම් බොට් එක. ගයිස් අපි උඩහට ඉද්දි ගියා උඩට ආවම නාන්න පොඩ්ඩක් අම්ම මාරයක්. ගයිස් ඔන්න පල්ලි වෙලා ඇල්ලටත් ආවා. අපිට ඇත්තටම කිව්වොත් දියෑලි පහක් වගේ සෙට් වුණා. ඒ දැන් මෙතනට උඩ තිබ්බේව නම් නාන්න අවුලක් නැහැ. මෙතන පොඩ්ඩක් ගැඹුරු වගේ ගොඩක් පරිස්සමින් නාන්න. ඉතින් මා ලස්සන දැන් ඔයාලා ටැල්ලේ අවුත් මෙතන මිස්තර ගන්න එපා. එහෙනම් නැවත තවත් ලස්සන තැනකින් හමුවමු. එහෙනම් ගයිස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සපෝට් එකක් දෙන්න. ඉතින් අඩුපාඩු තියෙනවා නම් කියන්න. එහෙනම් නැවත හමුවමු. බයි ගයිස්. දැන් අපි එනකොට ආවේ වෙන පැත්තකින්. ඉතින් සාමාන්‍ය අර සීක්‍රට් ටැල්ල බලන්න යන්න නැත්තම් මෙතනින් තියෙනවා මේ පහළට කොන්ක්‍රීට් පාරක්. ඒකේ තියෙනවා රාවණ ඇඩ්වෙන්චර් පාක් කියලා. ඒකට අර මැප් එකේ තියෙනවා. ඒකට කෙලින්ම ගැහුවා නම් පල්ලේ වෙලල්ලට යන්න පුළුවන්. එකක් මතකයි.